අයිබෝවන් කුංචි හැමෝටම ඔන්න පුරුදු විදියට අපි අදත් එකතු වුණා අමාරු ගණිත ගැටලුවක් කොහොමද ලේසියෙන් විසඳන්නේ කියලා බලන්න බලමු පුතේ අපි මොකක්ද ඒ ගණිත ගැටලුව කියලා ටැංකියක අල්ලන ජල පරිමාව ලීටර 12කි රුවන් වාරකට ලීටර 4 බැගින් දමමින් එම ටැංකියට ජලය පුරවයි ඒ සෑම වාරයකටම ඔහුගේ නංගි ජලය ලීටර 2 බැගින් ජලය ඉවතට ගනී මුලින්ම ටැංකිය ජලයෙන් පිරෙන්නේ රුවන් කී වාරයක් ජලය දැමුව විටද මේ විදියට කියනවා ටැංකියක අල්ලන ජල පරිමාව ලීටර් 12කි රුවන් වාරකට ලීටර් 4 බැගින් දමමින් එම ටැංකිය පුරවනවලු ඒ සෑම වාරයකටම ඔහුගේ නංගි ජලය ලීටර් 2 බැගින් ජලය ඉවතට ගන්නවලු මුලින්ම ටැංකිය ජලයෙන් පිරෙන්නේ රුවන් කී වාරයක් ජලය දැමුව පසුද කියලා ඔන්න අපිට ප්‍රශ්නයක් දීලා තියෙනවා රුවන් ජලය දානවා නංගි ලීටර් 2ක් ඉවතට ගන්නා ඊට පස්සේ රුවන් නැවතත් ජලය ලීටර් 4ක් දානවා නංගි ලීටර් 2ක් එළියට ගන්නවා මේ විදියට කරනකොට අපේ ටැංකිය සම්පූර්ණයෙන්ම පිරෙන්නේ ඉස්සල්ලාම සම්පූර්ණයෙන්ම පිරෙන්නේ කී වෙනි පාර ජලය දැම්මද කියලා තමයි අපෙන් ඔන්න අහන ප්‍රශ්නේ. අපි බලමු පුතේ ඒක විසඳන්නේ කොහොමද කියලා. ටැංකිය අල්ලන ජල පරිමාව ලීටර් 12ක්නේ. මෙන්න අපේ ටැංකිය අල්ලන ජල පරිමාව ලීටර් 12ක්. මේකට දාන්න පුළුවන් උප්පරිම ප්‍රමාණය තමයි ලීටර් 12 කියන්නේ. හරි. ඒකත් අපි මේ විදියට ඇඳගත්තා. ඊට පස්සේ රුවන් ජලය දානවා නංගි ඉවත් කරනවා. ටැංකිය හිස් වෙලානේ තිබුණේ රුවන් ලීටර් 4ක් දැම්මා නංගි ලීටර් 2ක් අයින් කරාට පස්සේ අනේ දැන් ටැංකියෙන් තියෙන්නේ ලීටර් 2යි ඊට පස්සේ රුවන් නැවත ලීටර් 4ක් දානවා ටැංකියේ තියෙන්නේ ලීටර් 2ට රුවන් 4ක් දැම්මා කියන්නේ ඔක්කොම ලීටර් 6ක් දැන් ටැංකියේ තියෙනවා නංගි ආයි 2ක් අයින් කරා දැන් ටැංකියේ ඉතුරු ලීටර් 4යි ඊට පස්සේ ටැංකියේ දැන් ලීටර් 4ක් තියෙනවානේ ඔන්න රුවනොත් 4ක් දැම්මම ඔක්කොම ලීටර් 8ක් තියෙනවා නංගි ආයි 2ක් අයින් කරාම ආයි ටැංකියේ තියෙන ලීටර් 6යි දැන් තියෙන ටැංකියේ ලීටර් 6ට රුවන් ලීටර් 4ක් දැම්මා කියන්නේ ඔන්න ටැංකියේ ලීටර් 10ක් හැදුනා නංගි 2ක් අයින් කරා දැන් ටැංකිය ඉතුරු වෙන්නේ ලීටර් 8යි. පළවෙනි වාරය, දෙවෙනි වාරය, තුන්වෙනි වාරය, හතරවෙනි වාරය. පස්වෙනි වාරයේදී ඔන්න රුවන් ටැංකියට ලීටර් 4ක් දැම්මා. ටැංකියේ ලීටර් 8ක් තිබ්බා. රුවන් 4ක් දැම්මා. 8යි 4යි එකතු කරාම 12යි. මෙන්න ටැංකිය පිරුණා නේද? ආ මෙන්න ලීටර් 12ක් සම්පූර්ණයෙන් ටැංකිය පිරීලා තියෙනවා. නංගි 2ක් අයින් කළා 10යි ලීටර් ඉතුරුනේ. හැබැයි අපේ ප්‍රශ්نين අහන්නේ නංගි ටැංකියෙන් ලීටර් 2 අයින් කරාට පස්සේ ටැංකිය සම්පූර්ණයෙන්ම පිරෙන ප්‍රමාණය පිරෙන වාර ගණන නෙවෙයි පුතේ. අපෙන් අහන්නේ ඉස්සෙල්ලාම ටැංකිය පිරෙන්නේ කීවෙනි වාරයේද කියලා. මෙන්න මේ කොහෙදිවත් 12 හැදුනේ නැහැ. මෙන්න ටැංකිය පිරුණ එක පාටම කීවෙනි පාරද? රුවන් පස්වෙනි පාර වතුර දැම්ම ගමන්ම ටැංකිය පිරුණා. එහෙනම් මුළු පරිමාව නැත්නම් ලීටර් 12ම පිරෙනවා පුතේ රුවන් පස්වෙනි පාර ටැංකියට වතුර දැම්මම. අපෙන් අහන්නේ නැහැ ඊට පස්සේ නංගි 2ක් අයින් කරනවා කියලා අපි ඒක හිතන්නේත් නැහැ. අපෙන් අහන්නේ කිසිම දෙයක් නෙවෙයි. ටැංකිය මුලින්ම පිරෙන්නේ කීවෙනි වාරයේද කියලා. හරි. ටැංකිය මුලින්ම පිරෙන්නේ ඔන්න පස්වෙනි වාරයේ රුවන් පස් පාරක් වතුර දානකොට පස්වෙනි වාරයේ වතුර ලීටර් 4 දැම්ම ගමන් මොන්න ටැංකිය පිරුණා. එහෙනම් පිළිතුර තමයි පුතේ පස්වෙනි වර කියන එක. තේරුණාද? හරි. මේ වගේ ගැටලු ඔයාලට හම්බ වෙනා පළාත් ප්‍රශ්න පත්‍රවල දැන් ඉස්කෝලේ කරන පේපර්ස් වලදී හම්බ වෙනවා නේද? එතකොටත් බලන්න හොඳින් හිතලා සම්පූර්ණ ප්‍රශ්නය කියෙව්වා. මෙන්න මේ විදිහට අපි පැහැදිලිව කටුකලයක කරගත්තා. තප්පර දෙකෙන් තුනෙන් අපිට පිළිතුර ගන්නත් පුළුවන්. එහෙනම් මේ වගේ අමාරු ගණිත ගැටලුවක් හදන විදිය අපි හෙට වීඩියෝ එකකිනුත් නැවත දැනගනිමු. ආයුබෝවන්.